ගොඩක් වෙලාවට ආදරය ගැන කතා කරනවා නේද රයිනි ආදරේ විඳිනවනේ ඇති වෙලා නේද මට බයයි මොකද කියලා කියන්නේ කාගෙන් අහන්නේ කියලා දන්නේ නෑ නෑ මම මේ නිකන් අහන්නේ මේ මේ ආදරේ මං කියන ආදරේ විඳිනවනේ ආ ඉතින් ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ කවුරු හරි යාළුවෙක් උදව් කරලා තියනවද ලව් ලෙටර් එකක් දෙන්න ගිහිල්ලා ඔව් නෝ ඔව් ඒ කියන්නේ ලෙටර්ස් දෙන්න නෙවෙයි මම කටහඬ ගොඩක් ගැඹුරුයි පොඩි කාලේ ඉඳන් මං මේ දැන් මගේ අක්ක කෙනෙක්ට බොයෆ්‍රෙන්ඩ් කෝල් එකක් ගන්න එයාට හරි කතා කරමු දෙන්න කටහඬක් දෙන්න නෝ කතා කරමු දෙන්න හලෝ ආන්ටි නවම් ඉන්නවද මම සිතිච කතා කරන්නේ කියන එක ආ පුතා පොඩ්ඩක් ඉන්නවා කියලා දෙන්නවා ඒක එහෙම ඒවා කරලා තියෙනවා එහෙම ඒවා කරලාද හැබැයි දැන් වාගේ මේ 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 ප්‍රොෆයිල් එකේම චෙක් කරාම ඔක්කො අද කරාබු දෙක දාන් ආවද ඔව් ඇයි අමතක කරන්නේ කරාබු දෙක වාගේ හස්බන්ඩ් අකිල දානවා කරාබු දෙක එයා දානවා කරාබු ඇත්ත ඔයා කොහොමද ඒක දන්නේ ආ නෑ මේ හැමයි මං අවුරුදු 13 ඉඳන් තමයි කන විද්දේ තාත්ති මේ ඉස්සර විදින්න දෙන්නේ නෑ මේ හොඳට තියෙන කන්දකේ හීල් දෙකක් හදන්නේ අය කියලා අහලා කොණ්ඩෙත් කපලා මං කොල්ලෙක් වගේ තමයි මේ ඔය කාලේ කොම පික්චර්ස් තියෙන ඒ වගේ තමයි නේ ටොම් බෝයි කෙනෙක් වගේ තමයි ඉතින් මේ මට දැන් කරාබු දාලා පුරුදු නෑ මට අමතක වෙනවා කවුරු හරි මතක් කරන්න ඕනේ මට කරාබු දාන්න හැබැයි අද මතක් කරලා දාගත්තා අද තියාගත්තද මේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ මේකට එනින්දම දාන්න ඕනේ නෑ එහෙම නෙවෙයි නිකන් එන්න ලෑස්තිලා ආනී කරාබු දෙක නෑනේ ටක් ගාලා දුවලා මේ සාක්කුවේ දාගෙන වාහනේට නැගලා දාගත්තා දැන් අයියා ආදරය කරන කටට ලියුම් දීලා තියෙනවනේ නේද ඔය ස්කෝලේ කාලේ තියෙන හැම කල්ල තියෙනවා. ඔව්. දැන් ස්කෝලේ කාලේ වෙච්ච ගොඩාක් දේවල් තියෙනවා අහන්න. මං අහන්නේ 92 ට ගියොත් මතකද ධර්මසේන අයියත් එක්ක මැච් එකක් ගහලා මහින්දෝ. ලනු දෙන්න නම් හශාන්තිල රත්න කියලා තමයි කියන්නේ. ඇයි මේ මිනිස්සයා මේ තරම් අපහසුතාවයකට ලක් කරේ? අර ග්‍රවුන්ඩ් එකේ හිටපු ගෑනු ළමයි දෙන්න එක මාට්ටු කරලා. නෑ ඉතින් මෙහෙමයි. මේ පාකිස්තාන් මැච් එකේ මේ කුමා බැට් කරන්න ගිහලා කුමාට බෝලයක් ඇදලා කුමාව ගෙන අතුරට අතුරට ගෙනා මම දැක්ක කුමා එතන ඉඳගෙන එතන ගර්ස කීප දෙනෙක් අත වනනවා කතා කරනවා ඉතින් මේ මේ ග්‍රවුන්ඩ් එකේ ග්‍රවුන්ඩ් එකේ අතුරට ආවට පස්සේ මම පොඩි ලියුමක් දීලා කිව්වා අපේ ජෝන් බොයිටර් මේ මේක දෙන්න කියලා ඒ කුමා මෙහෙම අරගෙන ඒක මට පිට බල්ලා ටග්ගා සොෆ්ට්වෙයා දාගත්තා අපිට ටොම්ලින් එකේ ටොපෑස් එක තියෙන්නේ උඩ උඩ මම රොෂානී ඩොමලින් එක පල්ලෙහාට එළ හොටෙල් එකේ අපි කො 6ට ඒ ගර්ල් එනවා කියලා තමයි තිබ්බේ ඒකේ. දැන් ඔයා තමයි ලියුම ලියන්නේ. ඔව්. ඉතින් 6ට එනවා මාව බලන්න එන්න කියලා. ඉතින් අර පඩි පෙළවල තියෙනවා මම හිතන්නේ එක 200 300ක් අර දැන් කකුල බැඳගෙන වැන්කල් එක වැදිලා බෝලේ වැදිලා වකාගෙන් උස්සන් ගෙන ආ. ඉතින් අපි මොහම කළා අපි අතුරටලා ඉන්න. ආ එතකොට බෑට් කරලා ඉන්ජර්ඩ් වෙලා අතුරට ගියා නේද? උස්සගෙන ආවේ. ඔව්. දැන්ම 6ට හරියටම 5:55ට වගේ ටක් ගාලා ආවා රෙදිලි මොකුත් නැද කකුලක් දැඳගෙන පඩිපල 200ම නැග්ගා මහේ රොෂානි ඇංගිලා බලන්නේ දැන් නැගෙන කකුල පිටි තියලා කකුල තියදී නැගලා ආයෙමත් මෙහෙම වැල්ලා බාගෙතන බහිනවා උද ගුලියක් දීලා මට බලන්න මම මෙච්චර කකුල බැඳගෙන උඩ නැගෙන කවුරුත් නැහැ ආවේ මුත් ප්‍රශ්නයක් ගුණ නැහැ නේ ඊට පස්සේ නෑ තාම මතක් කරනවා අපි ඒක ළඟදිත් හම්බෙලා මතක් කර